පාර්ලි ජංග මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වා දැන් පංච බලවේගය කියලා කිව්වා නමුත් ඔබතුමා රජයේ ඉන්නකොට ඒකනයි කතා කරන්නේ ඔබතුමා කතා කරා ඔබතුමාගේ අමාත්‍යාංශ වෙන්න අසාධාරණ කෙනෙක් කතා කරා උදාහරණ වශයෙන් ඉස්සරහත් අපි කිව්වා මේ සාම්බුරු නමුත් මේ ගැන ඔබතුමා කතා කරවන්නේ ඇයි ඒකට හේතුව මොකද මේමය අපි ආණ්ඩුවක් ඇතුලේ ඉන්නකොට ඒ ආණ්ඩුවේ නොඑක ආකාරයේ විනයානුකූල ක්‍රියාමාර්ගයන්ට අපි යට නමුත් අපෙන් නාසා යම් යම් දේවල් විනයානුකූල ක්‍රියාමාර්ගිනුත් ඔබට ගිහිල්ලා කතා කරනවා අපි අනිවාර්යෙන් කතා කරලා තියෙනවා කවුද මේ රටේ කැසිනෝ ප්‍රශ්නේ කතා කළේ කවුද ඒකට නිර්භීතව ගිහිල්ලා අපි ඒ ඡන්දය ලබා දුන්නේ මේ රටේ මත්කුඩු ජාවාරමට අගමැතිතුමාගේ නමත් ඈඳුනාට පස්සේ කවුද මේ ප්‍රශ්නේ මාස 3කට පස්සේ සමාජගත කරන්න ඉදිරියට ආවේ මම ලිපි ලියලා තියෙනවා අභ්‍යන්තරයේ ඔය කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම ඇමතිතුමාලා දන්නවා මම ගෙන ගිය අරගලේ මොකද්ද කියලා මොකද මේ අපේ දරුවෝ වෙනුවෙන් කරන අරගලයක් මේ ආකාරයට රටක් ගෙනියන්න බෑ මේ ආකාරයට මේ ජාවාරංකාර සුළු පිරිසකකට යටත් වෙලා එහෙම නැත්තම් බිය වෙලා එයාගේ තීන්දුව වලට ගමන් කරලා රටක් ගෙනියන්න බෑ මම උදාහරණයක් කියන්නම් කැසිනෝ සියල්ලම එකතැනකට ස්ථානගත කරන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේ පනතක් ගෙනා ඒ පනතට අනුව 2012 ජනවාරි පළවෙනිදා ඉඳන් රටේ තියෙන සියලුම කැසිනෝ එකතැනක තියෙන්න ඕනේ කණ්ඩායම් රැස්වීමේදී කොහෙටද මේවා ගෙනියන්නේ කියලා අහුවම කෝක් කල්පිටියේ දූපතකට ගෙනියනවා ඒක අද මේ වෙනකම් පාර්ලිමේන්තුව අනුමත කරපු ඒ කැසිනෝ එකතැනකට ගෙනියන ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ නැහැ. ඒතකොට මේ ජනතා වරමෙන් ජනතා පරමාධිපත්‍යය දීලා පාර්ලිමේන්තුවට මොකද වෙලා තියෙන්නේ? ඒ පාර්ලිමේන්තුවට වඩා ලොකුයි කොළඹ තියෙන කැසිනෝ පහේ අයිතිකාරෝ තුන්දෙනා. ඒකයි මේ රටේ ඇත්ත. ඊළඟට යෝධ මෙගා කැසිනෝ දෙකක් ගේන්න තීරණය කළා. අද රයිල් වික්‍රමසිංහ මහත්තයර බයිනෝ. හැබැයි රයිල් වික්‍රමසිංහ මහත්තයාගේ යලි පුබුදු ශ්‍රී ලංකාවේගේ තමයි ඕක තිබුණේ. ඒක අරගෙන මේ මෙගා කැසිනෝ දෙක ගෙනාවා. ඒ වෙලාව අපි එකට විරුද්ධ වුණා. කැබිනට් මණ්ඩලය ඇතුළේ විරුද්ධ වෙලා ඒ ඒ ඒ කැසිනෝ ව්‍යාපෘතියේ ඒ කැසිනෝ කොට සම්පූර්ණයෙන්ම ඉවත් කළා හෝටල් ව්‍යාපෘතියකට විතරක් පැන දෙන්න තීරණය කළා 2013 අගෝස්තු 28 මොකද වුනේ ඒ කැබිනට් තීන්දුවට පටහැනිව 2013 සැප්තැම්බර් 17 ගැසට් නිවේදනයක් මගින් කැසිනෝ වලට සියලුම බදු සහන ලබා දුන්නා පෙට්‍රල් වලින් ඩීසල් වලින් කෝටි ගණන් බදු ගහන ආණ්ඩුවක් කැසිනෝ කාරින්ට සියලුම බදු සහන ලබා දුන්නා මේ ගැන මම ලියපු වාර්තාවක් තියෙනවා මේ කැබිනට් මණ්ඩලයට ඒක මම ළඟදීම ප්‍රසිද්ධ කරනවා එතකොට තේරෙයි මොන තරම් අපරාධයක්ද මේ තුළු සිදු කරන්න ගිය කියලා. ඒත් අපි තේරුම් ගත්තා කැබිනට් තීන්දුවකටත් වඩා බලවත් කවුද? මේ කැසිනෝ කාර්. කැබිනට් වලට පාර්ලිමේන්තුවට වඩා බලවත් කවුද? මේ එතනෝල් කාර්. ආසනික් වලින් අපේ මිනිස්සු ලක්ෂ දෙකක් රජරට දුක් විඳලා මරණයේ ඉදිරියේ ඉන්නකොට ත්‍රස්තවාදයේ කලකටත් වඩා වීරු බිහිසුණු විනාශයක් එතන කරනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝගයක් ආවා. මේ රසායන ද්‍රව්‍ය හයක් තහනම් කරන්න කියලා. ඒ ගැන කැබිනට් අනුකමිටුව තීරණය කළා, සෞඛ්‍ය අමාත්‍යතුමා තීරණය කළා, නිලධාරීන් තීරණය කළා. අද වෙනකන් ඒ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඒ කෘෂි රසායන තහනම් කරන්න ඉදිරිපත් උනේ නැහැ. ඒ වෙනුවට මොකද කළේ? ඒ දුක් විඳින අහිංසක වකුගඩු රෝගීන්ට අර පාම් පිටි වලින් කිරිපිටි වලින් ගහන බදු වලින් රුපියල් 3000ක් දෙන්න තීරණය කළා. නමුත් මුල කපන්න එකඟ වුණේ නැහැ. ඊළඟට අපි දැක්ක සිගරට් පිළිබඳ ප්‍රශ්නේ මේ රටේ දූෂිතයි කියන පාර්ලිමේන්තුව සිගරට් වල රූපමය අවවාද දාන්න 80%ක් තීරණය කළා. ඒ වුණත් 15000ක් පිළිකා වලින් අද මිනිස්සු මිය යනවා. මිනිස්සු මෙහෙම මිය යද්දි මොකද කළේ? අවුරුදු දෙකක් මේක නතර කළා අධිකරණය හරහා. ඒ නිසායි මේ අධිකරණේ ස්වාධීන කළ යුත්තේ. අද අධිකරණය ගැන මේ රටේ ජනතාවගේ විශ්වාසයක් නැහැ. ඒක බිඳ වැටිලා. ඒ නිසා මේවා ස්ථාපිත කර යුත්තේ. ඒකයි මම මේ කියන්නේ. කැසිනෝ කාර්යෝ, හෙරොයින් කාර්යෝ, එතනෝල් කාර්යෝ, ආසනික් කාර්යෝ, සිගරට් කාර්යෝ මේ මාෆියාව, මේ පංචභූත බලවේගය තමයි මෙතන තියෙන ඇත්ත බලය. මෙතන තියෙන ඇත්ත බලය ජනතාවගේ බලය නෙවෙයි අද මෙතන වෙන්නේ. ඒ නිසා මේක මෙහෙ බෙරගන්න අනිවාර්යෙන් මානුෂික මෙහෙයුමක් ඕනේ. ඒකට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නායකත්වය දෙන්නේ. ඒක තමයි 8 වෙනිදාට ජයග්‍රහණය කරන්න යනවා.